Hello guys, ඉතින් ඔන්න අද මම ලෑස්ති කරලාම තිබ්බා. අද තියෙනවා Heladiv. Heladiv කියන ප්‍රොඩක්ට් එක එයාලගේ තියෙනවා 1 2 3 4 5. එයාලගේ ඔක්කොම පහක් තියෙන ඉතින් මේ පහ පොඩ්ඩක් හොයාගන්න අමාරුයි. මොකද මේක මේ දවස්වල පොඩ්ඩක් නෑ අඩුයි. මම මේක පොඩ්ඩක් ඇවිදලා ඇවිදලා හොයාගත්තේ. ඉතින් මේක Heladiv කියන ප්‍රොඩක්ට් එක මෙයාලගේ ඩ්‍රින්ක් එකක්. ඉතින් මේක ඇවිල්ලා පීච් එක ඒක 120ක් වුණා. මේක ඇවිල්ලා මෙයාලගේ ස්ට්‍රෝබෙරි එක ස්ට්‍රෝබෙරි රසය ඒක 120යි. ලකි ලෙමන් මේකත් 120ක් වුණා. එතකොට මේක මැංගෝ එක මේක 110යි. මේක මෙයාලගේ ඇපල් එක මේක 140. එතකොට මේ තුනම එක මිල මේ දෙක 110යි මේක 140යි. මේකේ වෙන මෙයාලගේ කියන්නේ ඔක්කොම පොදු එකක් තමයි වලට පේනවා ඇති. අයිස් තේ කියලා තමයි ගහලා තින්නේ. මේ අයිස් ටී කියලා ගහලා තින්නේ. ඉතින් ඒ වුණාට මේ යටින් තියෙන වෙනස් නම ඉතින් ඔයාලට පුළුවන් එදිනින් අරක් බලන්න. ඉතින් අපි දැන් බලමු මේ එකිනෙකට රහ වෙනස්ද කියලා. මේ ඔක්කොම පැත්තකින් තියාගමු. ඉස්සල්ලාම අපි ගමු අඩුවම එක ගමු. ඉතින් මේක ගන්න බෙදාගේ විදුරුවක් ගමු. ඒ වගේම වතුර ග්ලාස් එකක් ගමු. මොකද රස හොයන්න. ඉතින් කඩා ගමු මෙහෙම. මම මේ කෝප්පයක් ගත්තේ ඔයාලට මේකේ මේ පාඩ පෙන්වන්නත් එක්කමයි. අපි මුලින්ම බලමු ඉස්සල්ලාම බලමු අඩු එක. අඩු එක 110යි. ඒක මැංගෝ එක. ගල බලු විශේෂෙන් කියන්න ඕනේ මේක සීනි සාමාන්‍ය මට්ටම තියෙන්නේ. අඩු කියන්නේ සීනි මට්ටම මධ්‍යම සීනි ප්‍රමාණය තියෙන්නේ. ඒහින්ද සීනි අහිත කරායට මේක බොන්න පුළුවන්. එහෙම අවුලක් නැහැ. අඩුත් නැහැ වැඩිත් නැහැ ලෙවල් එකට. මොකද කඩට ගොඩක් පැණි රස දැනෙන්නේ අඹ සූන් දෙනවා. ඉතින් නිකන් ටී එකට නිකන් අර අඹ ගෙඩියක් දාලා වගේ රසක් තමයි එන්නේ. ඉතින් අපි ඊළඟ එකට ට්‍රයි කරමු. ඊට කලින් වතුර ටිකක් බොමු. ඊළඟ ගමු අපි එයාලගේ ගණම් වැඩිම ප්‍රොඩක්ට් එක. මේක ඇවිල්ලා ඇපල් එක මේක තමයි 140ක් උනේ. අපි ඒකත් ට්‍රයි කරලා බලමු. ඉතින් ඔයාලට දැන් මේ ඉස්සලගත් එක පේන්නේ නැති මේ ඔක්කොම තේ කොළ පාට තියෙන්නේ. තේ කහට පාට එක තමයි මේ අයිස් තේ කියලා දාලා තියෙන්නේ. ඇපල් සෝන් දෙනවා. ට්‍රයි කරලා බලමු. ඇපල් රස එනවා. මොකද කියන්නේ එයාලගේ වචනේ පරිසමාප්තියෙන් කිව්වොත් ඇපල් රස එනවා. ඉතින් ඒක තියාගමු. දැන් දොර අපි දෙකක් ට්‍රයි කරා. තවත් තුනක් තියෙනවා. ඊට පස්සේ ලකි ලෙමන් එක මේ වෙන්නේ ඔක්කොම මධ්‍යම සීනි තියෙන්නේ.
ලකි ලෙමන් එක try කරමු. ඒක නිකන් මේ කාඩ නිකන් වැඩි තේ එකක් වගේ දඩන් සුවඳ නේනවා try කරලා බලමු. ඒක පොඩි ලුක් එකක් තියෙනවා. ඉතින් කියන්න හොඳ නමේ මේක බාන්න වල සිලෝන් ටී, සිලෝන් ටී ලගේ ප්‍රොඩක්ට් එක. සිලෝන් ටී කියන්නේ එයාලා මේක සාධික කරලා තියෙනවා. මේදී සිලෝන් ටී හරි ගයිස්, අපිට ඊළඟ තියෙන්නේ මෙයාලගේ ස්ටෝබෙරි එක. ඉතින් අපි ඒක try කරලා බලමු. දැන් අපි තුනක් try කරා. ස්ටෝබෙරි එක try කරලා බලමු. ඒක මෙම වුණා. ස්ටෝබෙරි එක try කරමු. නියම රසක් එනවා. ඉතින් කියන්න තියන්නේ මට මේ මටත් ඕනලා තිබ්බ ඇත්තට මේ හෙළදිව් කියන ප්‍රොඩක්ට් එක රසයිද. මේක මම වතාවල් කීපයක් දැක්ක. මෙන්න මේක මම try කරලා තිනවා මීට කලින්. ඉතින් මෙයාලා මේකෙන් try කරන්නේ තේවල රසින් අපිට මේ රස වර්ග පහම දෙන්න. ඉතින් තව එක වර්ගයක් තියෙනවා පීච් එක. ඒකත් try කරලා බලලම මම ඔයාලට විස්තර කියන්න. ඒක රසටියම් මට දිවර නිකන් මුහුරක් දැවුණ පීච්චින්දත් දන්න. පතුරිය බීලම කතා කරමු. ඉතින් ගයිස්, මේක පීච් එක, මේක ලකී ලෙමන් එක, මේක ස්ටෝබෙරි එක, මේක මෙයාලගේ ගණන් වැඩිම ප්‍රොඩක්ට් එක, මේ ගණන් අඩුම ප්‍රොඩක්ට් එක මැංගෝ. ඉතින් ඇත්තම කිව්වොත් මෙයාලගෙන් රස මේක, මේකෙන් රස මොකක්ද කියලා බලන්න තව පාරක් අපි මේක try කරමු. මේකෙන් ඇත්තම ගිව්වොත් මෙයාලගෙන් රසම කියන්නේ මගේ දිවට දැනු රසන මට රස මේක, ඊළඟ රස මේක. ඉතින් මේ දෙක තමයි මෙයාලගෙන් රසම ප්‍රොඩක්ට් එක. ඒ කියන්නේ මගේ දිවට. ඉතින් ඔයාලත් හෙළදිව් කියන ප්‍රොඩක්ට් එක අරන් try කරලා බලන්න. මේවා මම ගත්තේ නම් සුපර් මාකට් දෙක තුනකින්. සාමාන්‍ය සිල්වර් වෙනසැංගුලත් ඇති, මම තාම දැක්කේ නෑ. ඉතින් try කරලා බලන්න.
අද අපි try කරේ. කියන්නේ අපි අද review කරේ. Heladiv කියන product එක. මෙයාලගේ පහක් තියෙනවා. මම ගණන් කිව්වා. ඔයාලා try කරලා බලන්න. ගිහිල්ලා එන්න. මම Mr. Dadi. ආයෙත් මේ වගේ video එකකින් හම්බ වෙමු.